ආයුබෝවන් හැමෝටම ඔන්න වෙනදා වගේම අලුත් නිර්මාණයක් අරගෙන මම ඇවිල්ලා තියෙනවා මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ වෝල් ආර්ට් එකක් කරගන්නේ කොහොමද කියලා ඉතින් මම මෙතන patch point work එකක් patch point cut work එකක් තමයි අපි මේ ගෝණි රෙද්දෙන් design කරලා තියෙන්නේ අපි බලමු මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා fabric glue එකක් අවශ්‍ය වෙනවා එවගේම පාට දෙකකින් කපාගෙන මම මෙතන ඇඳි අරගෙන තියෙනවා ලේස් කොටන් මල් ඔයාලට කලින් වීඩියෝස් බලන්න පුළුවන් මම මේ මල් කොහොමද කපා ගන්න කියලා ඔයාලට කියලා දීලා තියෙනවා එවගේම කතුරක් අරගෙන තියෙනවා මම embroidery කතුරක් එවැගේම DMC corn wool අරගෙන තියෙනවා පාට දෙකකින් එවැගේම toothpick එකක් අරගෙන තියෙනවා එවැගේම ගෝණි රෙදි මම අරන් තියෙනවා මෙතන කොටස් තුනක් අරගෙන තියෙනවා මම වටේට නූල් ඇඳගෙන තමයි මම අරගෙන තියෙන්නේ මේ විදිහට අපි අපේ අර කපාගත්ත මල් ටිකෙන් රතු පාට මල් ටික මම එක ගෝණි කොටසක දැන් මේ ඔයාලට තියාගන්න ඉදී තමයි පේන්නේ මම මේවා ළඟින් ළඟින් තමයි තියාගන්නේ මොකද මම අද patch point work එකක් ගිහිල්ලා ඒකේ cut work එකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ මල් ටික ළඟින් ළඟින් අපි තියාගන්න ඕනේ cut work එක කරගන්න පහසු වෙන්න. ඒ වගේම මම මේ කහ පාට මල් ටිකත් මේ විදිහට අපේ කෝණි රෙද්ද උඩ මම මේ විදිහට තියාගන්නවා. ඔයාලට කැමති design එකක් මේ සඳහා භාවිත කරන්න පුළුවන්. මේ විදිහට මල් ටික තියාගන්න. වගේ කොටස් තුනක් මං ගත්තා. දැන් අපි මේ තියාගත්ත මල් ටික fabric glue එක ආධාරයෙන් අලව ගැනීමක් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි මල් ටික සම්පූර්ණයෙන්ම අපේ ගෝණි කොටස් තුනේම මල් ටික අපි මල් සියල්ලම අපි අලව ගන්නවා. මේ විදිහට සම්පූර්ණයෙන් අපිට මේ මල් ටික අලවගත්ත කොටස තමයි ඔයාලට පේන්නේ මේ විදිහට අපි කොටස් තුනේම අපි මල් ටික අලව ගන්න ඕනේ මේ තින් මාගේ කොටස් තුනේම මල් ටික අලවගත්ත නිර්මාණයක් දැන් අපි වටේට ෆැබ්‍රික් ග්ලූ එකෙන් මේක අවුට්ලයින් කරගන්නවා ඒ කියන්නේ අපි කෝන් මුල්ලේම සි කෝන් වල භාවිත කරලා තමයි අවුට්ලයින් කරගන්නේ ඒ නිසා අපි ෆැබ්‍රික් ග්ලූ එක ගාලා විනාඩි දෙකක් විනාඩියක් විතර යන්තම් වේලෙන් කියන ගම්මෙට පොඩක් වේලෙන්න ඕනේ තියලා තමයි අපි කෝඩ් කෝඩ් කරගන්නේ මෙන්න මේ විදිහට අපිට කෝඩ් කරගන්න පුළුවන් මම දැන් මෙතන කොළපාට DMC නූල අරගෙන තියෙනවා මොකද අපිට අපේ නිර්මාණය හොඳින් highlight කරලා පෙන්වන්න ඕන නිසා තමයි මම කොළපාට DMC කෝන් නූල් අරගෙන තියෙන්නේ මේ විදිහට ටූත් පික් එක භාවිත කරලා අපිට පුළුවන් අපේ ඉගම් එක මත යන කෝන් නූල් නීඩ් කරගන්න. මෙන්න මේ විදිහට අපිට අලව ගන්න පුළුවන්. දැන් අපි මේ අපි රතු පාට මල් ටිකත් ඒ විදිහට වටේ අපි අවුට්ලයින් කරගන්න ඕනේ. මම ඒකටත් භාවිත කරලා තියෙන්නේ කොළපාට කෝඩ් නූලමයි. ඔයාලට කැමති පාටක් නැත්නම් අපිට රතු පාටම උනත් කෝඩ් නූල ගන්න පුළුවන්. රතු පාට කියන්නේ අපේ මලී පාටටම කෝඩ් නූල ගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට මේ නිර්මාණය කරගන්න පුළුවන්. මේ හැම කොටසක්ම ඔයාලා මං හැම වෙලේම කියනවා වගේ අපි ගෝණි ඒ වගේම අපි ලේස් කොටන හැම කොටසක්ම අපි හොඳින් උණු වතුරෙන් සෝදලා වේලලා අයින් කරලා ගන්න ඕනේ. මේ තියෙන මං මේ විදිහට අවුට්ලයින් කරගත්ත සියලුම කොටස් ටික මේවා හොඳින් වේලා ගන්න ඕනේ. මොකද මේ අපි කට් වර්ක් එක කරන නිසා මේවා හොඳින් වේලෙන්න ඕනේ නැත්නම් කෝන් වල ගැලවෙන්න ඉඩ තියෙන නිසා
පේනවා දැන් මේ හිඩස් තියෙනවා එන්නේ හිඩස් ටික අපි මැද තියෙන හිඩස් ටික කපා ගන්නවා මේ විදිහට අපිට embroider කතුරෙන් අපිට මේ හිඩස් ටික මේ කපා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අර අපි මැද තියෙන කොටස් ටික කට් කර ගන්න ඕනේ අනවශ්‍ය කොටස් ටික මේ විදිහට කට් කර ගන්නවා ඊටම ප්‍රවේශමෙන් මේ කට් කර ගන්න මොකද මේ අපේ කෝන් නූල් කැපෙන්න ඉඳ තියෙනවා ඒ නිසා පරිස්සමෙන් කට් කර ගන්න ඕනේ අපි හැම වෙලෙම මේ තියෙන මම ඒ විදිහට කට් කරගත්ත කොටස් ටික සියලුම කොටස් ටික කොටස් තුනම තියෙනවා මම මේ විදිහට කට් කරගෙන තියෙනවා අපිට මුළු වෝනියෙම උනත් මේ කියන්නේ මේ කොටසෙම උනත් අපිට වර්ක් එක දාගෙන කට් කරගන්නත් පුළුවන් දැන් මම මෙතන අරන් තියෙනවා DMC කෝන් නූලෙන් දිගට කපලා තියෙනවා දිගට කපලා කීපයක් අරන් දෙනවා කොළ පාට කෝන් නූල් අරන් තියෙනවා ඒ වගේම කහපාට කෝන් නූල් ඒ වගේම ගෝනි නූල් කියන තුනම එකට කරලා මේ විදිහට මම ගැටයක් දාගන්න මේක අපි අර මේ බෝල් එක يعني අපිට බිත්තියෙ එල්ල ගන්න පුළුවන් විදිහට විදිහට මම ඒක ඩිසයින් කරගන්න දැන් මේ විදිහට අපි මේ කොටස් ටික අලව ගන්න ඕනේ ෆැබ්‍රික් ග්ලූ එක භාවිතා කරලා දැන් අපිට මේක මැෂින් එකකින් උනත් අපිට මේ මහා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම දැන් මේක මේ කොටස් තුනම දැන් මේ මුල අපි තියලා අලව ගන්නවා හරි මේ තියෙන අපි කෝට් අර මේ උඩ කොට මේ තියෙන මම අපි හදාගත්ත නිර්මාණය ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණ කරගන්න මම ඉදිරියේදී කොහොමද සාරියකට මේ වගේ කට් වර්ක් එකක් කරන්නේ කියලාත් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයාලට මේ වගේ අලුත් නිර්මාණ මගේ channel එක ඔස්සේ දක ගන්න නම් මම subscribe කරලා එකතු වෙන්න.